පා වෙනකම් පොත් කියවපු කාලේ ඉවරයි. දැන් තියෙන්නේ බලාගෙන ඉගෙන ගන්න, අහලා ඉගෙන ගන්න. 10 ශ්‍රේණිය සිංහල පොතේ පළවෙනි පාඩම අතීතයෙන් කතාවක්. අපි අහලා බලලා ඉගෙන ගනිමු. අපට විවිධ සමාජ අවස්ථාවන්ට සහභාගී වෙමින් අදහස් පළ කිරීමට සිදුවේ. එවිට අදාළ අවස්ථාව හා ඊට සම්බන්ධ වන පුද්ගලයන් මෙන්ම ශ්‍රාවකයා අනුවද යෝග්‍ය පරිදි අදහස් ඉදිරිපත් කළ යුතුය. ක්‍රිස්තු පූර්ව 700 වසරේ සිදු වූ මහින්දාගමනය දිවයිනේ ආගමික ඉතිහාසයේ මෙන්ම සමාජ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හිද සන්ධිස්ථානයක් බව අවිවාදයෙන් පිළිගැනේ. මිහිඳු මාහිමියෝ 50 වසරක පමණ කාලයක් මේ දිවයිනෙහි වැඩවෙසිමින් ධර්ම ශාස්ත්‍රීය හා සාසනික සේවාවක් ඉටු කළහ. උන්වහන්සේ අපවත් වන විට මෙරට පාලකයා වූයේ මහින්දාගමනයේ සිදුවන විට ලක් රජය කළ දේවානම්පියතිස්ස රජුගේ කනිටු සොහොවුරා වූ උත්තිය රජතුමාය. මිහිඳු මාහිම්පාණන්ගේ ආදාහන පූජෝත්සවයේදී උත්තිය රජතුමා විසින් කරන ලද ගුණකතනයක් සේ ලියවුණු කල්පිත රචනයක් මේ පාඩමෙහි ඇතුළත් වෙයි. එය දිවයිනේ සමාජ සංස්කෘතික මෙන්ම ආර්ථික ප්‍රගමනයෙහිද පුරෝගාමියෙකු සම්බන්ධයෙන් රාජ්‍ය පාලකියෙකු කරන ඇගයීමකි. මේ කල්පිත දේශනය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආචාර්ය ආනන්ද ගුරුගේ විසින් රචිත Voices from Ancient Sri Lanka නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන හෙළදිව අතීත ප්‍රතිරාව කෘතියෙන් උපුටා ගන්නා ලදී. පරිවර්තනය අභය හේවා වසම්. ක්‍රිස්තු පූර්ව 199 දී පමණ අනුරාධපුරයේදී ඒ මිහිපල් තෙමේ සතියක් පුරා නානා පූජා සත්කාර කරවා තෙරුන්ගේ බද්දමාලක නම් තැන සුවඳ දරසෑයක් කරවා මනරම් කුළුගෙය එහි පමුණුවා දරසෑයෙහි තබ්බවා අවසන් ගරු බුහුමන් කළේය. මහා වංශය. අද අප මෙහි රැස්ව සිටිනුයේ රාජදූත මෙහෙවරෙහි යෙදෙමින් බුදුදහම මෙහි රැඟෙන පැමිණි මහින්ද මාහිම්පාණන් හට අවසන් බුහුමන් දැක්වීම පිණිසය. උන්වහන්සේ ඉතා ළඟින් ඇසුරු කළ මා වැන්නවුන් පමණක් නොව අඩ සියවසක් තිස්සේ උන්වහන්සේගේ සිල්වත් මෙන්ම බුද්ධිමත් මඟ පෙන්වීම යටතේ මෙහෙයවුණු රටවැසියන්ගේ සෝබර මුහුණු දකින විට අද දින ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කළ යුතුව තිබිණ. එහෙත් උන්වහන්සේ විසින් මෙන්ම සෙසු නැනවත් හිමිවරුන් විසින්ද යලි යලිත් වදාරනු ලැබූ පරිදි මරණය වූ කලි සොවින් වැළපීමට අවස්ථාවක් නොව පැවැත්මේ අනිත්‍ය මෙනෙහි කර සංවේග උපදවා ගැනීමට අවස්ථාවක් බව අවබෝධ කරගත් නිසා එසේ අද දින ශෝක දිනයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටියෙමි. එහෙත් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ සැනසීමට කරුණක් වන්නේ උන්වහන්සේ මේ වේදනාකාරී සංසාර චක්‍රයෙන් මිදී සදාතනික සුවය ගෙන දෙන අමා මහ නිවනට සැපත් වීමයි. මහින්ද මහතෙරුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස අනුරාධපුර නගරයට පැමිණි දිනේ මා මනසෙහි ඉතා පැහැදිලිව සටහන් වී තිබේ. මම එවකට කොළු ගැටයෙක්මි. රජමැඳුරේ සිටි අපි සියලු දෙනාම මහත්සේ කුතුහලයට පත් වී සිටියෙමු. ඒට පෙරදින උන්වහන්සේ මිස්සක පව්වේ පෑ පෙළහැර පිළිබඳ බොහෝ දෑ අප අසා තිබින. මාගේ වැඩිමහල් සොයුරු තිස්ස මහරජතුමා ඒ දඩයම් චාරිකාවෙන් පෙරලා පැමිණි පසු ඒ සිද්ධිය හැර අන් කිසි දෙයක් පිළිබඳ කතා නොකළේය. එතුමාගේ පිරිවර සේනාවේ සිටි අයටද මේ සම්බන්ධව හැර අන් කරුණක් පිළිබඳ කතා කිරීමට සිහියක් නොතිබුණාක් මෙනි. ඒ සෑම අයෙක්ම එක් කරුණක් පිළිබඳව ඒකමතික තීරණයකට එළඹ සිටියහ. එනම් ඔවුන්ද වඩාත් පුළුල් ලෙස ගතහොත් මුළු දිවයිනද මෛත්‍රිය මුල්කොට පැන නැගුණු ආධ්‍යාත්මික ධර්මතාවයක ග්‍රහණයට හසු වී ඇති හේයින් එයින් විශාල වෙනස්කමක් මින්පසු සිදුවන බවයි. රාජසභාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් දෙනා දැනටමත් තම කීර්තිය සහ බලය සහිත තනතුරු අත්හැර දමා තවුස් දම්පිරීමේ අභිලාෂය පළකොට ඇත.
ප්‍රධාන ඇමති මහාතිත්ත තම නැන්දනියන් වන අනුලා බිසවුන්ට මෙසේ කීවේය. නැන්දනියනි, මම මහ වනාන්තරයේ අලි ඇල්ලීමේ යෙදී සිටින්නෙක් නම් සාමාන්‍ය ඇතුන්ගේ අඩි සලකුණු අතර සුවිශේෂ විසල් අඩි සලකුණු දුටුවහොත් මා අනිවාර්යයෙන්ම හඹා යන්නේ ඒ විසල් අඩි සහිත හස්තිරාජයාය. නැන්දනියනි, මම ඒ හස්තිරාජය අල්ලා ගැනීමේ මාර්ගය අවබෝධ කරගෙන සිටිමි. ඒ සතා හඹා යෑමේදී මාහට අත්විඳින්නට සිදුවන සෑම දුෂ්කරතාවකටම මට අවසානයේදී වන්දි ලැබෙනු ඇත. අප බොහෝ දෙනෙකු සිතුවේ ඔහුගේ මේ අභිලාෂය තමා මීට පෙර ධර්මාශෝක රජතුමාගේ රාජසභාවට ගිය දූත ගමනේදී බුදුරජාණන් වහන්සේගේ කාරුණික ඉගැන්වීම් පිළිබඳව අසා දැනගැනීමෙන් ඇති වූ දෙයක් ලෙසය. කෙසේ වුවද ඒ කුඩා කාලයේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි ඇති වූයේ අති ගම්භීර පූජනීය මහා පුරුෂයෙකු පිළිබඳ හැඟීමකි. මේ දිවයිනේ මහා රාජෝත්තමයාණන් මේ තරම් ගරු සැලකිලි දැක්වූ අන් අය කවුරුද? ඒ නිසා එදින මහා තෙරණුවන් නගරද්වාරය අසලදී පිළිගනු ලබද්දී එතුමන් අසල සිටීමට මම වග බලාගත්තෙමි. අප එසේ උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය අපේක්ෂාවෙන් නගරද්වාරයේ සිටින විට තිස්ස මහරජතුමා පෙරදින සැන්දෑවේ වූ සිදුවීම පිළිබඳවද තමන්ගේ බුද්ධි මහිමය උරගා බැලීමට අසුනු ලැබූ ප්‍රශ්න පිළිබඳවද පුනපුනා කියද්දී උන්වහන්සේ කෙරෙහි මා සිතෙහි වූ කුතුහලය අහස උසට නැගුණේය. එදින මාහිමියන් රජවාසලේදී පැවැත්වූ ධර්මදේශනය විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් අරබයා කරන ලද්දකි. යහපත් දෑ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබීමත්, අයහපත් දෑ කිරීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබීමත් අරමුණු කරගනිමින් උන්වහන්සේ දහම් දෙසූහ. සෑම පුද්ගලයෙකුම තමන්ගේ ඉරණමේ නිර්මාතෘවරයා බව පවසමින් කර්මය පිළිබඳ ඉතා සරලව පැවසූ කරුණු කුඩා දරුවකු හැටියට මටද කිසි ආයාසයකින් තොරව වැටහිනි. උන්වහන්සේගේ සාන්ත ඉරියව් මා සිත්ගත් අතර තමන් දෙසූ දහම එහි සිටිය වුනට වැටහුනිද යන්න පිළිබඳව උන්වහන්සේ නිරන්තරයෙන් සැලකිලිමත් වූහ. දින ගණනාවක් තිස්සේ කිසිවක් නොතේරෙන ගී ස්තෝත්‍ර ගායනාවලටද එමෙන්ම ඉමක් කොනක් නැති පූජා විධිවලටද හුරු පුරුදුව සිටි කුඩා අපට එම අලුත් දෑ තුළ ඉතා තුටු පහටු බවක් හා නවතාවක් විය. තමන් වහන්සේ දෙසූ දෑ අප විසින් වටහා ගැනීම උන්වහන්සේගේ පැතුම විය. එසේ නැතිව යාග හෝම හෝ ඉන්ද්‍රජාල බලයකින් කරන දෑ මෙහි නැත. උන්වහන්සේ ඉතා වෙහෙස වී වැඩපළෙහි යෙදුනාහ. විවිධ ශ්‍රාවකයන් සඳහා උන්වහන්සේ සෑම දිනයකම ධර්ම දේශනා කිහිපයක් පැවැත්වූහ. ඒ අතරම උන්වහන්සේ තම පිරිවර සමග ගෙන් ගෙට පිණුසිඟා වැඩිසේක. මේ අතර තිස්ස මහරජතුමා සමග එක්ව අනුරාධපුර ඉදිවන පළමු බොදු අසපුව පමණක් නොව ඉදිරි සියවස් කිහිපය සඳහා බෞද්ධ දර්ශනය කියාපෑමේ මූලස්ථානයේද අගනගරෙහි පිහිටුවීමට සැලසුම් කළහ. එදා මහින්ද මහතෙරණුවන් ඒ විචිත්‍රවත් උත්සවයේදී මහා විහාරයේ සඳහා මගුලැතු විසින් අදින ලද රන් නගුලකින් සීමා ලකුණු කළ අවස්ථාවේ මෙහි සිටින කී දෙනෙකු එහි සිටියාදැයි මම නොදනිමි. මේට වසර 48කට පෙර ඒ විසල් භූමි භාගයේ පිරී යන ලෙස ගොඩනැගිලි කිසිදාක හෝ ඉදිවේදැයි සාධාරණ සැකයක් මා තුල විය. එහෙත් අද උන්වහන්සේගේ නිර්මාණශීලීත්වය සහ සූක්ෂම සැලසුම් ක්‍රම සඳහා දෙස් දෙමින් ඒ විශාල භූමි භාගය වසා පැතිරී ඇත්තේ මහා විහාරයයි. ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා බිම වෙන්කිරීමේදී උන්වහන්සේ විසින් පෙන්වනු ලැබූයේ පුදුම කුසලතාවකි. මෙසේ බිම් වෙන් කරද්දී මේට සියවසකට පසු රජවාසල සෑදීමට තීරණය කරනු ලබන ස්ථානය දක්වාම පැමිණියෝය. පියවරෙන් පියවර ගොඩනැගිලි ඉදිවෙද්දී උන්වහන්සේගේ මනසෙහි මේ ගොඩනැගිලි සංකීර්ණයේ පිළිබඳ නිරවුල් අදහසක් තිබූ බව මාහට සහ මගේ සහෝදර රජතුමාටද පෙනිනි. එපමණක් නොව බෝධීන් වහන්සේ සඳහාද මහා ස්තූපය සඳහාද මෙහෙණියන්ගේ
ආශ්‍රම සඳහාද දානශාලා සඳහාද උන්වහන්සේගේ සැලසුමේ ඉඩකඩවෙන් වී තිබිණි. පූජා භූමිය වෙන්කිරීමේ කටයුතු සතියකින් නිමකිරීමට උන්වහන්සේ සමත් වූහ. අප සිතූයේ බිම ඒ ඒ ගොඩනැංගිලි සඳහා වෙන් කළ පසු උන්වහන්සේ තමන් වහන්සේ සහ පිරිවර සංඝයා සඳහා සැප පහසු සංඝාවාසයක් නොපමාව ඉදිකරනු ඇත කියයි. එක් අතකින් උන්වහන්සේ රජපෞලක සුකෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙකු නිසාත්, අනෙක් අතට ධර්මාශෝක රජතුමා දඹදිව වැඩවසන සඟුන් සඳහා බොහෝ සැපසම්පත් ලබා දෙන නිසාත් අප එසේ සිතීම සාධාරණ විය. එහෙත් මහා විහාර භූමිය සලකුණු කළ වහාම සිදු වූයේ කුමක්ද? උන්වහන්සේ නැවත කුඩා ගල්ගුහා කිහිපයක් තිබෙන මිස්සක පවුව බලා වැඩම කළසේක. වැසි සමයේ මේ ගල්ගුහාවල වාසය කිරීමට උන්වහන්සේට අවැසි විය. මේ වන විට මහරජු මාහිමියන් කෙරෙහි සීමා රහිත භක්තියකින් වෙලී සිටියේ. වියදම සහ මහන්සිය නොබලා සුකෝපභෝගී ප්‍රාසාදයක් වුවද සාදා දීමට එතුමා ඉදිරිපත් විය. එහෙත් මාහිමියන් ඉල්ලා සිටියේ තමන් වහන්සේ සදෙනාට පමණක් නොව, මෙරට පියවරෙන් පියවර ගොඩනැගිලි ඉදිවෙද්දී උන්වහන්සේගේ මනසෙහි මේ ගොඩනැගිලි සංකීර්ණය පිළිබඳ නිරවුල් අදහසක් තිබූ බව මාහට සහ මගේ සහෝදර රජතුමාට පෙනිනි. පැවිදි බිමට එකතු වන ප්‍රථම 50 සදෙනාටත් ප්‍රමාණවත් වන පරිදි තවත් ගල්ගුහා එලිපෙහෙලි කොට පිරිසිදු කොට දෙන ලෙස පමණි. වස්සාන සමය එළඹීමත් සමගම රහතන් වහන්සේලා සැට දෙනමක් මේ ලෙන් විහාර තුළට වී එතැන් සිට දිවයිනේ සාමාන්‍ය සිද්ධියක් වූ වස්විසීම ආරම්භ කළ අතර, ඒ කාලයේ තුළදී ධර්මීය ඉගැන්වීම, අර්ථ විවරණය කිරීම සහ සාහිත්‍ය ක්‍රියාවන්ගෙන් සමන්විත වූ සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ විය. උචිත පරිද්දෙන්ම මේ කඳුකරය ආරාම කඳුකරය හැටියට හඳුන්වන ලදී. මා වඩාත් භාග්‍ය සම්පන්න වූයේ මාහිමියන්ගේම මූලිකත්වය යටතේ මාගේ අධ්‍යාපන කටයුතුද ඒ වකවානුවේම ආරම්භ වූ හේනි. අධ්‍යාපනය ලබාදීම සඳහා මහා සංඝයා වහන්සේ උපයෝගී කරගත් විශේෂ ක්‍රමවේදය මාගේත් සෙසු සමවයස් අයගේත් සිත් තදින් ඇදගති. මහා සංඝරත්නය සමග නිරන්තරයෙන් ගැටමින් ජීවත් වූ නිසා හුදෙක් ආගමික සහ අධ්‍යාපනික අරමුණු වලින් ඔබ්බට ගිය මහා තෙරුන් වහන්සේගේ සැලසුම් පිළිබඳ පෞද්ගලිකවම දැනුම් තේරුම් ඇතිකර ගැනීමට හැකි විය. තම පියාණන් වූ අශෝක අධිරාජ්‍යයා ලවා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවීමට කටයුතු සම්පාදනය කිරීමත් සමගම විශිෂ්ට බුද්ධියක් සහ කුසලතා දක්ෂතා ඇති බොහෝ දෙනෙකු මෙරටට ආගමනය වීම සඳහා පදනම බිහි වූ අතර, ඒ නිසා අප රට තුළ සිදු වූ සංස්කෘතික, සමාජීය සහ තාක්ෂණ දියුණුවද ඉතා විශිෂ්ට විය. මේ සිදුවීමට මුල්ලුවයේ මහතෙරුන් වහන්සේගේ නැගණියන් වූ සංගමිත්තා මහතෙරණියන් වීම විශේෂ සිද්ධියකි. සංගමිත්තා මෙහෙණින් වහන්සේ සමග සපිරිවරින් පැමිණි උගත්තු පරිපාලකයෝ, ව්‍යාපාර ප්‍රධානියෝ, වෙළෙන්දෝ, කලාකරුවෝ සහ තාක්ෂණික ශිල්පීහු අප රට සංවර්ධන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. දැනට දශක 5ක් ගෙවී යෑමට ආසන්නව ඇති අතර, එක් අතකින් අපගේ ආර්ථිකයටද අනෙක් අතින් සමාජ ස්තරයටද ඔවුන්ගේ පැමිණීම කෙසේ බලපෑවේදැයි විමර්ශනය කිරීමට සුදුසු අවස්ථාවක් අපි සිටිමු. අද අප තාක්ෂණික වශයෙන් මනා පදනමක සිටින අතර ජනගහනයේ විවිධාංගීකරණය වී තිබේ. මෙසේ මිහිඳු හිමියන්ගේ දීර්ඝකාලීන කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප රටට සිදු වූ යහපත විශිෂ්ට සම්පතකැයි විවාදයෙන් තොරව පිළිගත යුතුය. මෙහි අද රැස්ව සිටින සියල්ලෝම ඒ රාජකාරියේ දූත මෙහෙවර නිසා සිදු වූ විප්ලවයේ විපුල ඵල භුක්ති විඳින අයයි. මහතෙරණුවන්ගේ සේවාවේ ප්‍රතිඵල සියවස් ගණන් නැත, අවුරුදු දහස් ගණන් ජනතාවට ලැබෙන අතර ඒ සේවාව වෙනත් රටවල් කරාද පැතිර යනු ඇත. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවක කරනු ලබන්නාක් මෙන් මිහිඳු මහහිමිදුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මට නොහැකිය. මන්ද උන්වහන්සේ තමන්ගේ උත්සාහය මගින් නිවනට ගොස් සිටින බැවිනි.